ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනවිරත් මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල බොරවි සුලිකුණාටුව හෙට දිව ඉනට ඇතුළු වෙයි නැගෙනහිර සියලු පාසල් දින තුනක් වැසේ මුහුදු නොයන්නේයි දෙවරින්ටත් දැඩි උපදෙස් අභ්‍යචනාධිකරණ සභාපති දුරේ වෙනිසුරු අර්ජුන ඔබේසේකරට ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභ්‍යචනාධිකරණයට නව වෙනිසුරුවරු 20ක් මහර ගැටුමින් මිය ගිය ගණන 11 දක්වා ඉහළට ගැටුම සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගැන සැකයක් විශේෂයෙන්ම මෙහි හිටපු වෛද්‍ය නිලධාරීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මෙරට ආසාදිතයින් 24000 පණි PCR මගහැරි අටලුගමින් රතු එළියක්. දැන් කොළඹ නගර සභාව සීමාව තුළ 19% නේ පොසිටිව් රේට් එක. අටලුගම 25%කට 30%කට ආසන්න ප්‍රමාණයක් පොසිටිව්. සාමාන්‍ය පෙළ විභාගය යලි කල්යයි. නව දිනයේ දැනුම් දීම විභාගයට සති 6කට පෙර. बेंगाल बोक्क मुहुदु प्रदेश आश्रितव पेवती पीडन अवपाते गेंबुरु पीडन अवपातेयक् दक्वा वर्धने वी त्रिकुणा मलयट गिनिकुण देसिन स्थानगतव पवतिन बव कालगुण विद्या डिपार्टमेंटु पवसनवा एय इदिरिपै 24 तुलदी सुलिकुणाटुवक् दक्वा वर्धने वनु एति बवटै एम डिपार्टमेंटुव रतु निवेदन निकुत करमिन अनतुरु अंगवन्ने दवसे पुवता අද උදෑසනේ 11:30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 450ක දුරින් ස්ථානගතව ගැඹුරු පීඩන අවපාතයක් ලෙස පැවති මෙම පද්ධතිය රාත්‍රිය වන විට සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 300ක් දක්වා ළඟාවනු ඇති බවට කාලගුණ අංශ අනාවිකී පළ කරනවා හෙට උදෑසන 5:30 වන විට මෙම චණ්ඩ මාරුතේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 220ක් පමණ සමීප වනු ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අංගවන්නේ මෙම චණ්ඩ මාරුතය බටහිරට නැඹුරුව වයඹ දෙසර ගමන් කරමින් මඩකලපෝ සහ පේදුරුතුඩු අසලින් ශ්‍රී ලංකාවේ නැගිනහිර වෙරළට හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුල් වනු ඇති බවයි. ඉදිරිපැය 24 තුලදී මේ පද්ධතිය සුලි කුණාටුවක් බවට පරිවර්තනය ලක්නුව අපිට පැහැදිලි වෙලා තියෙනවා. උතුරු සහ නැගිනහිර මුහුදු සීමාවල මේ දීවර හා නායක කටයුතුවල මේ දෙන්නේපා වැසි හෝ ගිගුරුන් සහිත වැසි සුලඟේ වේගය වැඩි වී මුහුද රළු වීමේ හැකියාවන් තියෙනවා. උතුරු උතුරු මැද නැගිනහිර වයඹ වගේ තුල මිලිමීටර් 200 ඉක්මන වර්ෂාපතනක් තිබීමේ හැකියාවන් තියෙනවා සුළඟේ වේගය වැඩි වෙන හින්දා ගස්කොළන් වල අතු කඩා වැටීම් වහලවල් ගැලවී යාම ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් සිදු වෙන්න පුළුවන් මෙම චණ්ඩ මාරුතය නැගිනහිර වෙරළට ඇතුළු වන කාලයේදී මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයකින් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා මේ සුලිකුණාටුවක් ගොඩබිම කරා ළඟා වෙනකොට මේ සුලිකුණාටුවට පහළින් තියෙන ජල ස්තරය ගොඩබිම දෙසට ගමන් කිරීම ඇති වෙන්න පුළුවන් ජනතාව බිය වෙන්න එපා මේක සුනාමියක් කියලා නමුත් මේ සුලිකුණාටුවල තත්ත්වය හේතුකරගෙන තම මුහුදු ජලයේ ගොඩබිම කරා ළඟා වෙන්නේ. හෙට දිනේදී මෙරටට ඇතුළු වන මෙම චණ්ඩ මාරුතය අනිද්දාවන විට මන්නාර මහරහා අරාබිය මුහුදු කලාපයට ඇතුළු වන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවිකී පළ කරන්නේ. 2000 වසරේ දෙසැම්බර් 26 වෙනි දිනද මෙවැනිම චණ්ඩ මාරුතයකින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වුණා. 1978 වසරෙන් පසු ශ්‍රී ලංකාවට එල්ල වූ දෙවන ප්‍රබලතම නිවර්තන චණ්ඩ මාරුතය එය වනවා. ඒ අනුව හෙට දිනේදී මෙරටට මෙවැනි සුළු කුණාටුවක බලපෑමක් එල්ලවන්නේ 2000 වසරෙන් පසුයි. දැනට නිකුත් කර ඇති අවදානම් නිවේදන අනුව නැගිනහිර පළාතේ සියලු පාසල් හෙට සිට 4 වන සිකුරාදා තෙක් වසා දැමීමට නැගිනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. යම් හේකින් නැගිනහිර ජනතාව චණ්ඩ මාරුතෙන් පීඩාවටපත් වුවහොත් ඔවුන් ආරක්ෂිතව රඳවා තබා ගැනීමට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් යොදා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. මෙතර ගාල්ල ප්‍රදේශයට බලපෑති අයහපත් කාලුගුණයේ හේතුවෙන් තද වෙසි ඇදහැලෙන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. රජයේ නිවේදනවලට අනුව ප්‍රදේශයේ දීවර ජනතාව දීවර කටයුතු වලින් වැළකී සිටින අයුරුද දක්නට ලැබුණා. මේ මොහොතේ මා රැඳී සිටින්නේ ත්‍රිකුණාමලයේ. වෙනදාට මෙම වෙරළ තීරය මෙච්චරම් ප්‍රචණ්ඩත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් අද දින ඇති වී තිබෙන කාලගුණ විපර්යාසයත් සමග මෙම මුහුද ඉතාමත්ම ප්‍රචණ්ඩ අයුරකින් රළ ගොඩබිම දෙසට ඇදීන බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි සුළඟේ වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. මෙහි වෙසෙන දීවර ප්‍රජාව අපටත් සමග සඳහන් කරන්නේ සවස් යාමේ රාත්‍රී කාලය වෙනකොට මෙහි ප්‍රචණ්ඩත්වය තවත් වැඩි විය හැකි බවයි.
මෙම ගැඹුරු පීඩන අවපාතය සුලි කුණාටුව දක්වා වර්ධනය වීමෙන් පසුව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ නියමයන්ට අනුව නිල නාමයක් ලබා දීමට නියමිතයි. ඒ අනුව මෙම ගැඹුරු පීඩන අවපාතයට මෙවර නිල නාමය ලබා දෙන්නේ මාලදිව ඉනවන අතර ඔවුන් බුරේවි යන නාමය ඊට යෝජනා කර තිබෙනවා. महर बंधनागारे तुलाू नुसंसून तत्वें तुवाल लबासी तवत् रंधवियान तिदेनेकु अतजीविताक्षेट पात्रतिबेनवा एनुव सिद्धियन मियगिय रंधवियान गणन एकोलहक दक्वा इहलियानवा मे अतर महर बंधनागारे अतिवु सिद्धिय संबंधेन बंधनागार कुमसारिस चंदन एकनायक महता करुणु पहदिलि किरीमट अद प्रवृत्ति साकाच्छावक् कंदवा तिबुना ඔවුන්ට ආහාර ලබා දී සිටින අවස්ථාවක අංශ 3ක් තියෙනවා යංශ 3 තුලම එකතු වෙච්ච 1600ක් පමණ සැකකරුවන් පිරිසක් ඔවුන්ගේ දොරවල් කඩාගෙන එළියට ඇවිල්ලා බන්ධනාගාර ඉස්සරහා දොරටුව ඉදිරියේදී එක්රැස් වෙලා ඔවුන් උද්ඝෝෂණයක් හැටියට කෑ ගසමින් ඉල්ලා සිටියා ඔවුන්ට PCR පරීක්ෂණ කරන ලෙස මේ දවස වෙනකොට බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතෝ 187 දෙනෙක් හිටියා 187 දෙනා එම අංශ තුලත් සිටියා ඉතින් ඇත්ත වශයෙන්ම මහර බන්ධනාගාරය තුල කොවිඩ් පරීක්ෂණ 1000ක් පමණ සිදු කරලා තිබුණා. මේ උද්ඝෝෂණයට ප්‍රධාන ජෙල මහත්මයා සහකාර අධිකාරතුමා ඇතුළු මේ කණ්ඩායමක් ගිහිල්ලා සාකච්ඡා කරලා තියෙනවා. අපි කොවිඩ් ආසාදිතේ වයින් කරනවා. ඒක ඉක්මනින් ඒ ක්‍රියාත්මක කරන්න අද ලෑස්ති කියලා. ඔවුන් අධිකාරතුමා ඇතුළු මෙම නිලධාරීන්ව වට කරගෙන තියෙනවා පහර දීමට. මේ නිසා ඔවුන් උපායශීලීව පසුබැහැලා බන්ධනාගාර දොරටුව ගාවට ආවන් පස්සේ මොවුන් උත්සාහ කරා පැන යාමට. මේ අවස්ථාවේ ඔවුන් විශාල ලෙස ගල් ප්‍රහාර, පොලු ප්‍රහාර එල්ල කරමින් බන්ධනාගාර දොරටුව ආක්‍රමණය කරලා පැන යාමට සහකිරීමේදී බන්ධනාගාර නිලධාරීන් අවවාද කිරීම තුනක් කරලා තියෙනවා මෙහෙම එන්න එපා ඒක කිසිම සැකීමකට නොකර මොවුන් ආවා ඉදිරියට ඒ අනුව රබර් උණ්ඩ වලින් වෙඩි තිබන සිද්ධ වුණා එහෙමත් පාලනය කරගන්න බැරුව මේ 1600ක කොටස ඉදිරියට ආවා ඒ අවස්ථාවේදී යම් බලයක් පාවිච්චි කරන්න සිද්ධ වුණා මොවුන් විසින් බන්ධනාගාර රෝහලේ බෙහෙත් ගබඩාව කඩලා සියලුම පෙති පානය කරලා තියෙනවා පානය කරන් පස්සේ ඉතාම දැඩි ප්‍රචණ්ඩකාරී බවක් ඔවුන් ඇති කරගත්තා ඒ අනුව ඔවුනවුන් මරාගත්තා ඔවුනවුන් ගහගත්තා ඔවුනවුන් රණ්ඩු කරගත්තා ඔවුනවුන් කපාගත්තා දැනට බන්ධනාගාරයේ ඇතුලේ ලොකු අලාභහානියක් වුන් කරලා තිනවා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ව ඔවුන් තියාගත්තා ප්‍රාණ අපකාරය හැටියට එක් නිලධාරියෙකුට ඉතාම දැඩි ලෙස පහර දුන්නා ඉතා අමාරුවෙන් ඔහු අපිට ගෙන්න ගන්න පුළුවන් වුණා අනිත් නිලධාරියත් ඉතාම අමාරුවෙන් අපි ඔවුන්ගෙන් ගලවා ගත්තා මොවුන් සියලු දෙනාම උත්සාහ කරේ ඊය රාත්‍රියේ බිත්තිය හරන්න බිත්තිය හරලා පැන යාමට තමයි මොවුන්ගේ අදහස තිබෙන්නේ මද්‍රව්‍ය පානය කරන්න මද්‍රව්‍ය ජාවාරම් කරුවන් මද්‍රව්‍ය ප්‍රවාහකයෝ හැටියට වැඩ කරන අය තමයි මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නේ මේ ගිය අය අතරත් ඉන්නේ ඒ අය කියලායි පරීක්ෂණවලදී සොයාගෙන තියෙන්නේ කණ්ඩායමක් පත් කරලා තියෙන අලාභහානිය තක්සේරු කරන්න ඇත්තෙන්ම ආහාර ද්‍රව්‍යයක්වත් බන්ධනාගාරය තුල නැහැ ඒ අයට කෑම දෙන්න වැලිකඩ බන්ධනාගාරයෙන් තමයි මේ දවස්වල මේ 2700ටම ආහාර ලබා දෙන්නේ මානසික රෝගී සඳහා දෙන ප්‍රති පානය කරලා ඒ සඳහා ඇති වූ මානසික විකෘති භාවය මේ විදිහට අත්දකපු පළවෙනි අවස්ථාව කිව්වොත් අපි හරිම බුද්ධි අංශ වලින් සිද්ධියක් වෙනවා කියන එක අපිට දැනුම් දීලා තිබ්බා වෙනත් බන්ධනාගාර සම්බන්ධව මේක ඉතාම හදිසි ඇති වූ තත්ත්වයක් මෙම බන්ධනාගාර රෝහලේ දල වශයෙන් මානසික රෝගීන්ට දෙන පෙති එවැගේම නිද්‍රාජනක ඖෂධ 21000කට ආසන්න සංඛ්‍යාවක් තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ මෙම පෙති හෙරොයින් එහෙම නැත්නම් කොකේන් වගේ මද්‍රව්‍ය භාවිතයට ගන්න අයෙකුට යම් ආකාරයක ආදේශකයක් හැටියට භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ ඇයි මෙතරම් පෙති ප්‍රමාණයක් මෙම ස්ථානයේ තිබුණේ ඒ වගේම මොවුන් මේවට ඇබ්බැහි වුණේ කොහොමද කවුද මෙතරම් පෙති ප්‍රමාණයක් ඕඩර් කරේ ඒකට හේතුව මොකද්ද විශේෂයෙන්ම මෙහි හිටපු වෛද්‍ය නිලධාරියෙක්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා යම් කිසි ආකාරයකට කොවිඩ් සම්බන්ධයෙන් එහෙම නැත්නම් PCR පරීක්ෂණ සම්බන්ධයෙන් රැඳවියන්ගේ යම් කතාබහක් ඇති වුණත් ඒ කැරැල්ලක් දක්වා නිර්මාණය කිරීමට මොවුන්ව පෙළඹෙව්වේ කවුද මේ කියන කාරණේ ගැන විශේෂයෙන්ම විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ සිද්ධියෙන් 80 දෙනෙක්ම තුවාල ලැබලා තියෙන්නේ ඔවුනොවුන් අතර ඇතිවෙච්ච ගැටුම්වල ප්‍රතිඵලයක් හැටියට කියලා තමයි වාර්තා වෙන්නේ ඒ වගේම ඔවුන්ට තියෙන තුවාල සාමාන්‍ය සීරීම් තැලීම් 26 දිනකට තමයි ගිනියම් වලින් වෙච්ච තුවාල තියෙනවායි කියලා සැක් කරා මහර බන්ධනාගාරය ඇති වූ මෙම සිද්ධියේදී රැඳවියන් 8 දෙනෙකු ඊයේ දිනේ තවත් රැඳවියන් 3 දෙනෙකු අද දිනේ ජීවිතක්ෂයට පත් වුණා මහර බන්ධනාගාරය ඇති වූ සිද්ධියෙන් තුවාල ලැබූ 104 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා ඒ අතර බන්ධනාගාර හෙද නිලධාරියෙකු සහ ඖෂධ සංයෝජකයෙකු දවන අතර රෝහල් බලධාරීන් පැවසුවේ ඔවුන්ගේ තත්ත්වය යහපත් බවයි මේ අතර රෝහල් ගතව සිටින රැඳවියන් 38 දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන නැති අතර ප්‍රතිකාර ලබන රැඳවියන්ගෙන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනුණා
අද උදේ ඉඳලා අලුතින් අපිට රෝගීන් වාර්තා වුණේ නැහැ. අනිත් එක අලුතින් රෝගීන් ගන්නත් බෑ. මොකද අපේ තියෙන ඒකකේ දැන් 100 ගණන් දාලා තින්නේ. ඒක රෝහලේ හැමතැනටම මේ රිද්දු ඇතුල් කරන්න බැරි නිසා අපිට දැන් අලුතින් එකත් හිතන්න වෙනවා වෙන රෝහලකට හරි යොමු කරන්න. අපේ උපරිම සීමාවට අපි රිද්දු අරගෙන තියෙනවා. අපි පරීක්ෂණ කරපු අයගෙන් 38ක් දැනටට කොවිඩ් රෝග පොසිටිව් වෙලා තියෙනවා. තව ප්‍රතිඵල ටිකක් ලැබෙන්න තියෙනවා. ඒකම මේ කොවිඩ් වලට හඳුනා ගන්න රෝගීන්ට මොකක්ද? ඔව් දැන් ඒක තමයි ඒගොල්ලොත් අපි කොවිඩ් සඳහා නිර්දේශිත රෝහලකට යවන්න ඕන. දැන් මෙතන මේ ඉන්නේ අය බන්ධනාගාර රැඳවියෝ. එතකොට අපිට ඒගොල්ලන්ගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරීන් ඕන. ඒ නිසා අපිට අපි සාමාන්‍ය රෝගීන් වගේ අපේ කාර්ය මණ්ඩලෙ විතරක් මේක කරන්න බෑ. ඒ නිසා අපිට මෙතන ප්‍රමාදයක් තියෙනවා. මේ රෝගීන් පරීක්ෂණ වලට යොමු කර ගැනීමටත් ප්‍රමාදයක් තියෙනවා. ඒ වගේම වෙන රෝහලකට මාරු කර යාමටත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද බන්ධනාගාර නිලධාරියෙක් එක්ක තමයි මේ රෝගීන් යවන්න ඕන. දැන්ට ඒ පහසුකම ටිකක් සංවිධාන වල මදි. අසාධ්‍යම දෙන්නෙක් ඉන්නවා දෙටිසත්කාරයකගේ. සාමාන්‍ය තත්ත්වය 8ක් විතර ඉන්නවා. මේ අතර තුවාල ලැබූ රැඳවියන්තුළු පිරිස ප්‍රතිකාර ලබන රාගම ශික්ෂණ රෝහලාවට යුද හමුදා යතුරුපැදි බලගනි විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරයද දක්නට ලැබුණා. මේ අතර මහර බන්ධනාගාරය අවට අද දිනේ රැඳවියන්ගේ ඥාති හිතවතුන් එක්ව සිටියා. පසුවේ මස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම පිරිස් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. මහර බන්ධනාගාරයට අවතීර්ණ වන මාර්ගයේ වසා දැමීමටද බලධාරීන් කටයුතු කළා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් මහර බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා. මෙතර මහර බන්ධනාගාරය ඇති වූ මෙම කලහකාරී සිදුවීම හේතුවෙන් අවට නිවාසවලටද හානි සිදුව තිබෙනවා. මහර බන්ධනාගාරය ඇති වූ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින්පත් කරනු ලැබුවා. එම පංචපුද්ගල කමිටුවේ සමාජිකයෙකු ලෙස නම් කර සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම කමිටුවේ නිල අස්වන බව දෙනුම් දී තිබෙනවා. ඒ තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීමේදී මෙම සිදුවීම සම්බන්ධයෙන්ද ප්‍රකාශ ලබා දීමට සිදුවන බැවින් මෙවැනි විමර්ශන කමිටුවක සමාජිකයෙකු වීම සුදුසු නොවන බව පෙන්වා දෙමින් මෙතර කොවිඩ් ව්‍යාප්තියත් සමග බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා ඇප ලබා දීම ඇතුළු සැලසුම් ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල දෙලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත දෙනුම් දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණේ රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ
කළේ අදාළ සැලසුම ලබන සඳුදා වන විට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දන්වා ඇති බවයි විශේෂයෙන්ම එහිදී අනාවරණය වූයේ ගරු නීතිපතිතුමා විසින් නිකුත් කරන ලද නිර්ණායක මත පදනම්ව නඩු පැවරීම ප්‍රමාණවත් වන්දමින් තවමත් සිදු නොවන නිසා බන්ධනාගාර රැඳවියන් අපමත මුදාහැරීමේ ක්‍රමවේගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි එබැවින් මේ සම්බන්ධයෙන් වහාම නිසි ක්‍රමවේදය දිවයින පුරා පිහිටා තිබෙන සියලුම බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් 2020 12 3වන දිනට ප්‍රථම සකස් කොට එය ලබන සඳුදා දින ක්‍රියාත්මක කරන ලෙසට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසටත් එය වහාම ක්‍රියාත්මක කරන ලෙසටත් ගරු නීතිපතිතුමා විසින් පොලිස් ප්‍රතිවරයා වෙත අද දින ලිඛිත උපදෙස් ලබා දීමක් සිදු කළා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද දිනේත් බන්ධනාගාර වහලේ මත නැග විරෝධතාවක නිරත වන අයුරු දක්නට ලැබුණා. महर बंधनागारे अतिवु कलाहकारी तत्वे किसी सेत्म नोविय युत्तक वन अतरम राज्याक्लेस दडिलेस कनगाटुव प्रकाश करन बाव अधिकर नमात्य अली सब्री महता अध पार्लिमेंत्वे दी प्रकाश कला ओहु एहिदी सधान कले एम सिद्धे संबांदेन अतुर वार्तावाक सत्याक्तुल लबादन लेस एवेडुएन पात्कल विशेश कमिटुवट देनुं दुन बावाई වර්ගයේ පෙත්තක් ගහලා ආවේ කියලා. මොකද්ද රිවර්ස් පෙත්ත? මහර බන්ධනාගාරයේ සිරකරුවන්ගේ 80%කට වඩා වැඩි ප්‍රමාණයක් බන්ධනාගාරගත වී තිබෙන්නේ රිමාන්ඩ් සිරකරුවන් ලෙස. ඔවුන් වරදකරුවන් ලෙස කොත් කිසිදු අධිකරණ දිතහුරු වෙන්නේ නැහැ. මගින වරදකරුවෙකුවත් ඝාතනය කරන්න අයිතියක් නැහැ. නමුත් දැන් සාධාරණ කරන්න හදන මේ කුඩුමු ව්‍යාපාරිකයන් තමයි ඝාතනය කරේ කියලා. මේ බොරුවක්. ඊයේ රෝහල් ගත කරලා 40 දිනකින්. ඒ 40 දිනකින් 26 දිනකට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව වාර්තා වුණා. 107ක් යනකොට 70%කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා කියලා කියන්නේ 100% මරණ පරීක්ෂණ කරනවා එනිසා දැන් මේ 9 දෙනා පිළිබඳ කළාද මරණ පරීක්ෂණ කුමක් එම සිරිරු එම දෙමෝපියන්ට බාර දෙනවා බාර දීමට පෙර එම ඝාතනයේ ස්වභාවය ඝාතනයේ වෙ සිදුවී තිබෙන කුමන ආකාරයකින්ද ඒ සඳහා හේතු සාධකුනේ කුමක්ද කියලා එම දෙමෝපියන්ට ලබා ගැනීමේ අයිතියක් තිබෙනවා මේ සිදුවේ හැකි දේ ඊළඟ දේ තමයි මියගිය සිරිරු වලට කොවිඩ් වෛරස් ඇතුළත් වී ඇතැයි කියා පැය 24ක් ඇතුළත ආණ්ඩු විසින්ම භූමිදාන කොට මෙය පස්වලින් යටතම අපරාධයකට කටයුතු කළ හැකි කියන දැඩි සැකයකුත් අපට පැන නගිනවා අදාළ අමාත්‍යවරයා මා හිතනවා ලෝහාන් රත්වත් බත් නේද එහෙමද දන්නේ මම අහන්නේ ඉතින් ලෝහන් රත්වත්තේ අමාත්‍යතුමා හරි මේකට ඉතාමත් හොඳ පැහැදිලි පිළිතුරක් උනා ඊයේ විමල් විරංශ මැතිතුමා කෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියන කාරණේ මොකද එතුමා වගේ කෙනෙක් කිව්වම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියන මොකද අතන මේ ගැන සොයා බැලීම රජයේ යුතුකම ඒ වගේම එතුමා කිව්වා මේ ඉන්න සිරකරුව මේ තත්ත්වෙට පත් වුනේ මොකද රිවර්ස් පෙත්තද මොකක්ද එකක් ගහලා කියලා හැම කතන්දරයක් ඉතින් මන් දන්නේ පෙති ගැන එතුමාගේ තියෙන දැනුම ගැන බලනකොට ඒකත් අපිට බය හිතෙනවා ඉතින් මට නම් හිතෙන්නේ සිරකරුව නෙමෙයි ආණ්ඩු ඇමතිවරුන්ගෙන් භාගයට භාගයක් රාජ්‍ය ඇමතිවරුන්ගෙන් භාගයට භාගයක් රිවර්ස් පෙත්ත ගහලා කියලා හිතනවා මොකද මේ රිවර්ස් එකට තමයි බන්ධනාගාරගත ඉන්න පිරිසගේ දෙමාපියන් විශාල ප්‍රමාණයක් මේ බන්ධනාගාරයේ අවට අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා මොකද ඒ අයට කිසිම තාම තොරතුරු ලබා දීලා නැහැ කවුද ප්‍රහාරයට පත් වෙලා තියෙන්නේ ඒ අය දැන් කොහෙද ඉන්නේ විශාල අවුල් සහගත තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් කරුණු ඉල්ලලා තියෙනවා අපි ඔහේ ඇවිල්ලා තියෙනවට වැඩිය කටට එන දේ ප්‍රමාණාත්මක පිළිතුරක් ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා දැනටමත් 5 දිනකින් යුත් කමිටුව මම උදේ මේ දැන් පත් කරලා उदोषण करीघ
ගමුව මහරට වඩා ලොකුයි ජන ඝනත්වයත් වැඩි පියවර රාශියක් අරන් තියෙනවා පුළුවන් තරම් අප පිට ඒ අයව නිදහස් කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා ඊයේ ජනාධිපතිතුමා 607 දෙනෙක් විතර පොදු සමාවක් යටතේ නිදහස් කරන්න කටයුතු කරලා තියෙනවා ජනාධිපති කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ක අධිකර ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පැය 4ක විතර සාකච්ඡාවක් කරලා අපි පියවර රාශියක් මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා क्रिकेट क्रीडक धनंजय सिल्वा के पियावन रंजन सिल्वा घातन सिद्धे प्रधान सककरुवन धर्मसिरी पेरेरा नमेत्त अबू धाबी हिदी अतनंगुट केन तिबेनवा इकुत मे मासे मोरटुव सोयसापुर प्रदेश होटलेकट वेडी प्रहार एल्लकर अलापहा निसिदु किरीमट अदालवद चोदना एल्लवी तिबुने मेम सककरुटमाई इकुत मे मसदा नववेनिदा मोरटुव सोयसापुर प्रदेश पीटी होटलेकट किसियम पिरिसक पहर दे तिबु अतर मे मस 28 वेनिदाद एम होटले असलट मोटर रथयकिन पेमिनि पिरिसक वेडी प्रहार एल्ल कर तिबुना वेडी तिबीमे सिदुवीमिन विनाडी कीपेकट पसुव अदाल होटले हिमिकरुट दुबई राज्य सिट दुरकथन एमतुमकिन मरणीय तर्जन एल्ल कर तिबुना मेम सिधुवीम अदालव गलकिस कोट्टाश भार ज्येष्ठ पोलिस अधिकारी रोहन प्रेमरत्न महतागे प्रधान विमर्शनेक्पयोत्तुना एक्सत् अराबी एमी राज्य संगम सिटन धर्मसिरी पेरेरा नमेत्त अत्तलंकुट गन्ना लेस अधिकरणेन वरंतुवक् लबागिरुने एम विमर्शन वलट अनुवयि एम वरंतुव अंतर्जातिक पोलिसियट दिरिपत् किरीमेन अनतुरुव धर्मसिरी पेरेरा नमेत्ताट एरेहिव अंतर्जातिक पोलिसियेन रतु निवेदनयक् निकुत् कला ए अनुव एक्सत् अराबी एमी राज्य अबू धाबी पोलिस විසින් නොවැම්බර් 29 වෙනිදා ධර්මසිරි පෙරේරා නැමැත්ත අතනඟුඩගත් බව දෙනුම් දී තිබෙනවා. අබු ඩාබි පොලිසිය විසින් මේ තැනැත්තා පෙරේදා අබු ඩාබි වලදී අතනඟුඩගෙන තියෙන. ඒ වගේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට දෙනුම් දී තිබෙනවා. මෙම තැනැත්තා රැගෙනීම සඳහා උදාර්පණ නීතියන් යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් ඒ වගේම එක්සත් අරාබි එමිරාජ්‍ය පීටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සම්බන්ධී කරගෙන ඔහු ශ්‍රී ලංකාවට රැගෙනීමටත් ශ්‍රී ලංකාවේ අධිකාරණයේ විදී ඉදිරිපත් කිරීම අත්තරංගුට ගෙන සිටින ධර්මසිරි පෙරේරා නමැත්ත 2018 වසරේ මේ මාස 24 වෙනිදා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතන සිද්ධිය මෙහෙ වූ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබෙනවා. අදාළ සැකකරු අත්තරංගුට ගැනීම සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතාගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා. මේ රජයට ජනාධිපතිතුමාට අගමැතිතුමාට ආරක්ෂක ලේකම්තුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. නීතිය ගැන මේ රජය ගැන ගොඩාක් විශ්වාසයි. පාතාලය උඩු ඔක්කොම නැති කරලා හොඳ සෞභාග්‍යමත් රටක් ඇති කරන්න කියලා තමයි ඉල්ලන්නේ. මම අද ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. මගේ මහත්ය නැතුව පවුලක් නැහැ. මං තනියෙන් අත ගෙදර ඉන්නේ. මේකට සම්බන්ධ ඉතිරි ටික දෙනවත් අල්ලලා ඒ කරන්න ඕන දේවල් කරන්න කියලා මම වැඳලා ඉල්ලනවා. අදාළ සැකකරු විසින් 2018 වසරේ මාර්තු 8 වෙනිදා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම 2018 දෙසැම්බර් 5 වෙනිදා පොත්ලගේ උදාර සඳරුවන් හෙවත් උදාර නැමැත්ත වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම 2019 ජනවාරි 10 වෙනිදා සුමුදු සෙනෙවිරත්න නොහොත් කුමාර නැමැත්ත පිළියන්දලදී තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම 2019 සැප්තැම්බර් 2 වෙනිදා ගල්කිස්සේ මහේෂ් උදේකුමාර ඩයස් රත්වත්තේ තියුණු ආයුධ වලින් එන ඝාතනය කිරීම 2021 මාර්තු 11 වෙනිදා ගල්කිස්ස සිංහරගේ විශාකා දෙල්රුක්ෂි නැමැතියගේ නිවසේ දොරකඩා ඇතුළු වී සිංහරගේ දමිතා සිල්වා නැමැතිය තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීමට සැලසුම් කිරීම 2021 පෙබරවාරි 6 වෙනිදා සාලිය විජේසිංහ නැමැත්තාගේ මොරටුවේ පිහිටි නිවසට පැමිණ පැහැරගෙන ගොස් තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීමට සැලසුම් කිරීම 2020 මැයි 19 වෙනිදා ගල්කිස්ස සොයිසාපුර පිහිටි මහගෙදර හෙවත් ලක්මැදුර වෙළඳසැලට තියුණු ආයුධ වලින් පහර දී අලාභන සිදු කිරීම සහ පුද්ගලයෙකුට තුවාල සිදු කිරීම ගල්කිස්සේදී T-50 ගිනියවිද් දෙකක් කඩු පිහි සහ මන්නාරගෙන චන්දන තිලකරත්න නොහොත් එයාර්ෆෝස් සම්පත් නැමැත්තාගේ නිවසට පැමිණ තර්ජනය කිරීම යන අපරාධ සිදු කර ඇති බවට වාර්තා වනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරීත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම් වලින් ඉවත් කිරීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උපරිමාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 20 දෙනෙකු අද පස්වරුවේ දිරුම් දුන් අවස්ථාව අමතමින්. ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරුන් 6 දෙනෙකු, අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභ්‍යාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 14 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි අද දිරුම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිලිප් නවාස්, කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා,
අචල වෙංගප්පුලි සහ මහින්ද සමේවරදන යන මහත්ම මහත්මින් දිරුම් දී තිබෙනවා. අභ්‍යාචන අධිකරණයේ සභාපතිවරයා ලෙස දිරුම් දුන්නේ අර්ජුන ඔබේසේකර මහතායි. මේනකා විජේසුන්දර, ඩී.එන්. සමරකෝන්, ප්‍රසන්තද සිල්වා, එම්.ටී.එම්. ලෆාර්, ප්‍රදීප් කීර්තිසිංහ, සම්පත් බී. අබේකෝන්, එම්.එස්.කේ.බී. විජේරත්න, එස්.යු.බී. කරලියද්ද, ආර්. ගුරුසිංහ, ජී.ඒ.ඩී. ගණේපොළ, කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති, මායාදුන්න කොරයා, ප්‍රභාහරන් කුමාරරත්නම්, WNNP ඉද්දවල යන මහත්ම මහත්මීන් අභ්‍යාචන අධිකරණයේ නව වෙනසුරු වරුන් ලෙස දිරුම් දුන්නා. දේශපාලන මතවාදයන් යටපත් කිරීමට වැරදි තොරතුරු ලබා දී සිරගත කෙරුණු දේශපාලනඥයන් බොහෝ පිරිසක් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතා පවසනවා. මේ අතර නව සිංහල රාජ්‍ය සංවිධානයේ මෙන්ම අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. යහපාලනාන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ දේශපාලඥයන් දඩයම් කිරීම. මේ නඩු තීන්දුව ගැන කතා කරනවා දැන් මේ දවස්වල ජාතික සමගි බලවේගී අය යහපාලනට උදව් කරපු අනිත් පාර්ශවයන් කියලා මේ නඩු වලින් නිදහස් වෙනවලු. බැසිල් රාජපක්ෂ ඇමතුමායේ නිදහස් වුණා. බැසිල් රාජපක්ෂ ඇමතුමා කියන්නේ යහපාලන ආණ්ඩුවට විශාල අභියෝගයක්. ඒ අභියෝගය අපි දැක්කනේ. එතුමා අභියෝගයක් උණයි කියන එක අපි වෙන්නවා. එතුමා නඩු කියන්න යන ගමන්, උසාවිය යන ගමන්, උසාවියල තමයි වැඩි කාලයක් ගත කරේ. කරලත් එතුමා ශ්‍රී ලංකා පෝජන පෙරමුණ හදලා යහපාලන ආණ්ඩුව පෙරලලා හොඳ ආණ්ඩුවක් හදන්න කටයුතු කරා. ඒ වගේම ඉතිහාසයේ අපි දකිනවා අපි රටු තේන්දුවලට අභියෝග කරන්න යනවා නෙමෙයි දොමින්ද සිල්වා මන්ත්‍රීතුමා. එතුමාගේ සාමාන්‍ය ගමේ මිනිහකින් අහපුවම එතුමා ඇතුළේ ඉන්න ඕනේ නැහැ කියලා කියන්නේ. ඉතින් මේ වාගේ අපිට උසාවියට මොනවා කියන්න බෑ. උසාවියට නඩුව ගොනු කරන්නේ ඒ කාලේ හිටපු යහපාලන පොලිසිය හිතවත්තු. යහපාලන පොලිසිය හිතවත්තු ඒ නඩු රේ යවන මට්ටමට ගොනු කරලා අධිකරණයට දෙනවා. අධිකරණයට ඒ වගේ තීන්දුව ගන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ අසුභාවික தත්ත්වේ ඒ වගේම මේ කාලකන්නේ දේශපාලන දඩයම අපි කරන්නේ නැහැ. ඒ දඩයම් කරපු අය, උදුරු කරපු අය දහස් වෙනකොට දුව හිතේ අමාරුවක් තමයි මේගොල්ලෝට තියෙන. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අමුමම හිරේ දැම්මා. වැරදි නොකරන අය. එතකොට අධිකරණයේ යුතුකම දීට කරනවා. ඒක සාධාරණ විදිහට කිසිගෙනේ බලපෑමක් කරලා නෙමෙයි. මේක මම පැහැදිලිව කියමු යුතුව කියනවා. අපිට දැක්ක දෙයක් තමයි පහුගිය කාලවකවානුව තුළ අධිකරණයට නිග්‍රහ වෙන ආකාරයෙන් මැති අමතිරු කටයුතු කරා. විශේෂයෙන් රංජන රාමනායක මහත්තයා මං හිතන්නේ සමහර පොලිසියේ උසස් නිලධාරීන්ට කතා කළව අදාරයගේ වැඩේ හරි නේද කියලා. ඒ වගේම මම දැක්කා දුමින්ද සිල්ව මහත්තයාව යම් කිසි වෙලාවක කොහොම හරි අතුලට දාන්න පුළුවන් නේද? වැඩේ කරන්න පුළුවන් නේද කියලා නඩු ගොනු කරපු සමහර අයට කතා කළා කියලා තිබුණා. එහෙම තමයි මේ නඩු හැදුවේ. ඉතින් හදපු නඩු අධිකරණයට ගියාම අධිකරණයේ ස්වාධීනව දෙන තීන්දුව තමයි අද වෙද්දි මේ එළියට අවිල්ල තියෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ මර්ධනය කරන්න උවමනාවට, එහෙම නැත්නම් පරිගැණීමේ උවමනාවට, එහෙම නැත්නම් දේශපාලන මතවාදයක් යට කරන්න උවමනාවට වැරදි තොරතුරු දීලා එල්ලුම් ගස් යවපු අයත් ඉන්නවා. ඒ වගේම ජීවිතාන්තය දක්වා හිරගෙදරට යවපු අයත් ඉන්නවා. ඒ නිසා ගරු අධිකරණයට සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඕනම චූදිතයෙකුට තියෙනවා. ඒ නිසා ඒ චූදිතය සහ ඉදිරිපත් කරන කරුණු අනුව තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ අධිකරණයට අතපෙවීම මොනම රජයක්වත් කරන්න ඕන දෙයක් නෙවෙයි. අපි දැක්කා රංජන් රාමනායකට එදා ඕන වෙලා තිබුණා මේ රටේ අධිකරණය විනිශ්චයකාරතුමන්ලා හැල්ලුවට ලක් කරා. ඒ නිසා රංජන් රාමනායක නොකරපු දෙයක් නෑ. ඒක රංජන් රාමනායකගේම වැඩක් නෙවෙයි. ඒ තිබිච්ච ආණ්ඩුවේ කල්ලිය වැඩ. ඒ කල්ලිය වැඩේ රංජන රාමනායක ලව්වක් කෙරෙව්වා. ඒ නිසා විනිශ්චයකාරතුමන්ලට දුරකථන ඇමතුම් දෙනවා. හඬපට වලින් ඒගොල්ලෝ නිකුත් කරලා ඒවා පටිගත කරගත්තා. පටිගත කරගෙන ඒවා එලි දැක්කුවා. එලි දැක්කුවේ අපි නෙවෙයි. ඒගොල්ලෝම එලි දැක්කුවා. ඒකෙන් බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ රාජ්‍ය නවන සංවිධානවල උවමනාව විදේශ අධිකරණ මේ රටට මේ පොලිසියේ ඇතම් වැරදි නිසාවෙන් නීතිය ක්‍රියාත්මක කරන ඉහළ ආයතනයේ ඇතම් වැරදි නිසාවෙන් ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන න්‍යාය නිසාවෙන් සමහර මිනිස්සු රක්ෂිත බන්ධනාගාරගත වෙලා තිබෙනවා. ශානි අබේසේකර ප්‍රශ්නයේදී ඉතා පැහැදිලිවම එතෙන්දී අනාවරණය වෙනවා ශානි අබේසේකරට රංජන් රාමනායකගේ ඉල්ලීම් අහවලාව හිරේ දාන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට යෝජනා කරනවා. ඒ වගේම අනිත් පැත්තේ මහාධිකරණ මිනිසුරු පත්මිනි එන් රණවක මැතිනියට යෝජනා කරනවා. ඔයාට ප්‍රොමෝෂන් එකක් දෙන්නම්. ඔයා මේක කරන්න. මං ජනාධිපතිතුමා ළඟට එක්කන් යන්නම්. ඔයාට මෙන්න දේ ඕන දේ කියන්න මැඩම්. මම මේ දේ කරන්නම්. මෙන්න මෙහෙම අපි හිරේ දාමු. මෙහි ආදීරිය යෝජනා කරනකොට බලන්න ඒ සිද්ධිමාලාවත් එක්ක සංසන්දනාත්මකව කල්පනා කිරීමේදී නිවැරදි මිනිස්සු වැරදි කරුවන් බවට පත් කරලා මොනතරම් බන්ධනාගාරවල දුක් විඳිනවා ඇද්ද? බොරු සාක්ෂි ගොතලා නිවැරදි කරුවෝ වැරදි කරුව බවට පත් කරලා තිබෙනවා නම් ඒ වරද නිවැරදි කිරීම සඳහා තමයි ජනාධිපතිවරයාට ජනාධිපති සමාව ලබා දීම සඳහා ස්ථාවෙන් බලය ලබා දීලා තිබෙනවා. ගුරු සංගම් කිහිපයක් එක්ව අද පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක නිරත වුණා.
එමස්ථානෙට පැමිණි සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාට උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට පැමිණි සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා උද්ඝෝෂකයන් හමු වුණා. එෙහිදී ඔහුට එල්ල වූයේ දැඩි විරෝධයක්. साधारण මේ පතනේදී දැන්ගෙන බැලර ගලකට යනකොට මේක දාගෙන අපිත් මෙතන හිටියන් ගිය ටීවී එකට දාගෙන මේවා දාපල්ලා මේවා කියන්නේ ඌ ඔබතුමා යන්න පාර්ලිමේන්තුවට ගිහලා හිතන කතා කරගන්න අපේ මේකට ගෙනෙන්න එපා පාර්ලිමේන්තුවට කතා කරගන්න අපි නංගට සහාය කරන්න නෑ නෑ ඔයගොල්ලන්ගේ සහයෝගය ඕනේ නෑ ඕනේ හරි පාර්ලිමේන්තුවට කතා කරලා පාර්ලිමේන්තුවට ඌ කියන්නේ මේක හන්දක පාර්ලිමේන්තුවට කියලා කතා යන්න